දිවිතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියේදී ඇමතිගේ පවුල විශාල බය කරගන්න විදිය ගැනයි. මට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක හරහා ඉල්ලන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් අපිට අද මෙන්න මේ වගේ කාරණාවක් දකින්න පුළුවන් කියන දේ මම ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ වෙලාවේ ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇති කියලායි අද වීඩියෝ එක තුලින් කියන්නට වෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ වෙලාවේ ඒ ගැන පැහැදිලිවම කතාවක් තියෙනවා කියන දේ මෙතනදී මතක් කරන්න නියමිතව තිබෙනවා. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට සුවිශේෂී කාරණාවක් ගැන කතා කරන්න අවශ්‍ය කරුණු කාරණා රැසක්ම තියෙනවා කියන දේ අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. කොහොම වුණත් ඔය ඇමතිගේ පවුල ඉන්නවනේ. ඒ කියන්නේ ශහරගේ අම්මා තාත්තාතුළු කට්ටිය. ඉතින් මේ කට්ටියට ඕන කරන්නේ ඇත්තටම ශහරව වහ කරලා දීලා එහෙම මේ විශාල වෛද කරගන්න නෙවෙයි. ඇත්තටම මේ කට්ටියට ඕන කරන්නේ කොහොම හරි ඡන්ද ටික කඩා ගන්න. ඉතින් ඡන්ද කඩා ගැනීම වෙනුවෙන් මේ වගේ ජනප්‍රිය කෙනෙක් ඇසුරු කිරීම ගොඩක් වැදගත් මේ කට්ටියට. අනිත් එකේ තියෙන රයිසින් ස්ටාර් නෙමේ ඉන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට දැන් විශාලට මේ කට්ටිය බය කරගන්න කොහොමද කියලා තින් ශහරතුළු කට්ටිය කල්පනා කරද්දි දැන් ඔය ඇමතිල හොර බිස්නස් වගේයක් කරලා තියෙනවා විශාල්ගේ තාත්තාත් එක්ක එකතු වෙලා. ඉතින් මෙන්න මේ දේවල් එලි කරනවා එලියට දානවා කියන දේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අනිවාර්යෙන් දැන් මේ දේවලුත් එක්ක අපිට මෙන්න මේ වගේ කාරණාවක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගැන කිව්වට පස්සේ ඉතින් විශාලට බය වෙලා ඇත්තටම ශහර විවාහ කරගන්න සිද්ධ වෙනවා. ඉදිරියට ඊශාතුළු කට්ටිය ඉන්නවා නේද? ඉතින් ඒ කට්ටිය අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන්ම මේ දේවල් වෙනස් කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ඊශාත් එක්ක තිබ්බ සම්බන්ධකම් සියල්ල නවත්තලා ශහරත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙයි.